ජාතික ආණ්ඩුව කරලියට ඒමට මූලික හේතුවට අපිට අපි දකින්නේ ඔබ දැක්ක පහුගිය කාලේ මාධ්‍යවල ප්‍රකාශ වුණා මාධ්‍යවල ඉඟිපල කරා ඊළඟ ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තරක කරනවා කියන ඉඟියක් මාධ්‍යවල පළ කරලා තිබුණා. නමුත් මේ දක්වා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු සඳහනය නියමිතව නීත්‍යානුකූලව ජනාධිපති අපේක්ෂක නම් කළා නැහැ. ඒ නිසා මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණය සඳහා නම් කරනවා කියනත් එකම එතුමාට බය වෙච්ච පිරිසක් විසින් මේ ජාතික ආණ්ඩුව ගොඩනැගීමේ උත්සාහයක යදනවා. මේ ජාතික ආණ්ඩුව ගොඩනැගීම තුළින් මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ජාතික ආණ්ඩුවක් ගොඩනගලා අවශ්‍ය බහුතරය හදලා 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නයි මේ හදන්නේ. 20 වෙනි සංශෝධනය සම්මත කරලා ජනාධිපති ධූරය අහෝසි කරලා පාර්ලිමේන්තු ක්‍රමයට කිල්ලා ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට එන්න බැරි අවශ්‍ය වටපිටාව හදන්න තමයි මේ හදන්නේ. අපි විශ්වාස කරනවා මොනම හේතුවකටත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයත් එක්ක ජාතික ආණ්ඩුවකට යයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. අපි දන්නවා පහුගිය කාලේ පුරා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැඩි උත්සාහයක දුන මේ ආණ්ඩුව යහමකට යොමු කරන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයතුළු මේ ආණ්ඩුව යහමකට යොමු කරන්න මේ ආණ්ඩුව හොරකම් නවත්තන්න මේ ආණ්ඩුවේ කරන රට පාවා දීමේ වැඩ නවත්තන්න මෛත්‍රීපාල ජනාධිපතිවරයා දිගින් දිගටම උත්සාහ කරා. බැරිම අවස්ථාවේ තමයි උඹට සිද්ධ වුණේ ආණ්ඩුවෙන් ඉවත් වෙලා පහුගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අග්‍රාමාත්‍යවරයා හැටියට පත් කරා. ඒ නිසා අද වෙනකොටත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ ආණ්ඩුව තුළ දැඩි ලෙස විවේචන ලක් කරනවා මේ ආණ්ඩුව. දැන් මේ පත්‍රය ගත්තත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කීප දෙනෙක් ඇමතිකම් පෙරේතකම් වලට ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිට ඇමතිවරු කීප දෙනෙක් ඉන්නවා. මේ අයට ඇමතිකම් වලට තියෙන කෑදරකමට මේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක ජාතික ආණ්ඩුවක් හදන්න උත්සාහ කරනවා. අපි දැක්කා මොණරාගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ඇමතිවරයෙක් කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ආර්ථිකය හැරවුම් ලක්ෂයේ කිව්වා. මම දන්නේ නැහැ එතුමා රෙදි ඇඳගෙනද මේවා කියන්නේ කියලා. රෙදි ඇඳගෙනද කියන්නේ කියලා. මේ අය බලාගෙන ඉන්නේ ඇමතිකම් ගන්න. ඇමතිකම් වලට පෙරේතක මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු දෙන්න 3 දෙනෙක්. බොහොම සීමිත සංඛ්‍යාවක් ඉන්නවා. ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවේ පැහැදිලිව කිව්වා ජාතික ආණ්ඩු සංකල්පය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟතාවයකට අවිල්ල නැහැ. එක්සත් ජාතික නිදහස් සන්ධාන එකඟතාවයට අවිල්ල නැහැ. අපි දැක්ක පහුගිය අයවැය ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයේදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පසුබිම මන්ත්‍රීවරයෙක් ළඟට ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව නිර්වස්ත්‍ර කරා. එතුමට කියන්න ඕනේ සියලු චෝදනා එල්ල කරා. ඔබ හිතනවද එවැනි වාතාවරණයක් තුළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරට හැකියාවක් තියෙනවා කියලා? එක්සත් ජාතික පක්ෂයත් එක්ක ජාතික ආණ්ඩුවක් හදන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙල හලාගෙන ඉන්න පෙරේත පිරිසක් උත්සාහ කරනවා මිත්‍රෝනි. ඒ නිසා කිසිසේත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ හෝ කවුරුවත් ජාතික ආණ්ඩුවකට යන එක්සත් ජාතික පක්ෂයත් එක්ක මේ ගනුදෙනු කරන්න සූදානම් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන ප්‍රමුණත් ඒකාබද්ධ විපක්ෂයක් සියලු පක්ෂයක් කහුවෙලා පොදු සන්ධානයක් තුලින් තමයි ඊළඟ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න අපි කටයුතු කරන්න කියන එක පැහැදිලිව කියන්න ඕනේ.